මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුණා. ඊයේ පැවති තීරණාත්මක සාකච්ඡාවෙන් පසු අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට එම පෙරමුණ එළඹ තිබුණා. ඒ අනුව පක්ෂ මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතා අද දින එම තීන්දුව ප්‍රකාශයට පත් කළා. 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගරු නාමල් රාජපක්ෂ මැතිඳුන්ව නම් කරන බව ගෞරවයෙන් ප්‍රකාශ කර සැලකර සිටිමි. ප්‍රකාශයට පත් කෙරෙන මොහොත සහ මේ විජයග්‍රාහී අවස්ථාව නාමල් රාජපක්ෂ මැතිතුමන් 2024 වර්ෂයේ ශ්‍රී ලාංකීය ධර්ණී තලය තුළ මහපොළොවේ බලාපොරොත්තුව ලෙසින් මේ විරුදාවලිය ලබමින් අද දවසේ මේ ඓතිහාසික සුභමූර්තියෙන් සිය අවස්ථාව සලසාගත් ආකාරය දකින්නට ලැබෙනවා. හිතවතුනේ දුෂ්කර ගමන් මගක දේශපාලන අධ්‍යක්ෂකෙන් පසු කරමින් ආරාධනා කරන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා පක්ෂයේ පාලන මණ්ඩලයට, පක්ෂයේ සමාජිකයන්ට මා කෙරෙහි විශ්වාසය තබලා මේ අභියෝගාත්මක අවස්ථාව වක්කීම් බාරදීම් පිළිබඳව ඉතින් මම හිතන්නේ නායකත්වයේ සහ තරුණිය අවශ්‍ය වෙන්නේ අභියෝග තියෙන වෙලාවක. මේ නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙමව්පියන්ගේ තරුණයන්ගේ අපේක්ෂාවන් මල්පල ගන්වන්න අපි කටයුතු කරනවා. පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනවා. ඔබතුමා ජයග්‍රහණය කරනවද? පොදුජන පෙරමුණ මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණය, පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණය. පොහොට්ටුවේ ප්‍රතිගලවන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි පොහොට්ටුව පිපෙන්නේත් මඩෙන්. නැට් එක්කෙනෙක් ගාව වෙන්න පුළුවන්, උඩ කැලේ තව එක්කෙනෙක් ගාව වෙන්න පුළුවන්. මේ දෙකම තියෙන ජනතාව ගාව. අපිත් එක්ක එකට හිටපු පොහොට්ටුවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා එකතු වෙන්න. ඔබතුමාලා හැමෝම ඉල්ලුවේ පොහොට්ටුවේ නායකයෙක් දෙන්න කියලා. රටේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් නායකයෙක් දීලා තියෙනවා. ඒකින්ද සියලුම දෙනාට නැවතත් නෙළුම් මාවත කාර්යාලේ විවෘතයි. පක්ෂයේ තුල ජනප්‍රියම නායකයාද ඉදිරිපත් කළා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. තරුණම නායකයා ඉදිරිපත් කළා තියෙන්නේ අපි. මුළු ලෝකෙම වෙනස් වෙගෙන යන්නේ. තරුණයන් ඉඩ දෙන්න කියන එක. අරගලේ වෙලාවේ මේ රටේ හැම කෙනාම කිව්වේ තරුණ නායකයෙකුට මේ රට දෙන්න කියලා. රට ඉල්ලන තරුණ නායකයා, පක්ෂයේ ඉල්ලපු තරුණ නායකයා, රටේ ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂක අපි දීලා තියෙනවා. මම නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුයි කියලා මුලින්ම තීරණය කළේ යහපාලන ආණ්ඩුව. මොකද 19 සංශෝධනයේ ගේන වෙලාවේ අවුරුදු 30 ජනාධිපති අපේක්ෂකත්ව වයස් සීමාව 35 කළේයි එදා නාමල් ජනාධිපති අපේක්ෂකයා වීම වළක්වන්නේ. ඒ කියන්නේ අපේ ප්‍රතිවිරුද්ධ බලවේග එදත් තීන්දු කළා නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයකට සුදුසුයි කියලා.